දිසානායකත් ඇවිල්ලා ඔබේ ඡන්දෙ ඉල්ලුවා. මොකක්ද එයා කිව්වේ? හැබැයි පුළුවන් ශ්‍රී ලංකා සිතන්න. ඒ වෙනසට එරෙහිවන් ලෙස, ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමතිද? උතුර හඳුන්වන එක ඔබ කැමතිද? මම ඔබට නැවත සාහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණේ පංකුකරුවන් බවට ඔබ පත්වෙන්න ඕනේ. ඊට එරෙහිවන් ලෙස ඔබ පත්වෙන්න එපා කවදාත්. මේ කියන්නේ අනුර දිසානායක යාපනයේ ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දෙ දුන්නේ නැත්තම් බලාගනින් කියලා. ඒක මම හෙලා දකිනවා. අපි 2010 ජනාධිපති වෙන්න මෙහි ආවා. මේ ජනතාවට අපි කිව්වා ෆොන්සේකාට ඡන්දෙ දෙන්න කියලා. මේ ජනතාව ෆොන්සේකාට ඡන්දෙ දුන්නා. දකුණු ජනතාව මහින්ද රාජ රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. අපකට ඡන්දෙ දුන්නා. ජනතාව ලෝකෙට ගැහුවද? මුකුත් සිදුුනේ නැහැ. ඒ වගේම ගියා. අන්තිමට ඩග්ලස් දේවානන්දට ඇමතිව මුකුත් දුන්නා. ඉතින් තව මොනවද කරන්නේ? 2015 මොකද්ද සිදුුනේ? අපි ඔක්කොම කිව්වා දෙන්න කියලා ඡන්දේ. මෛත්‍රීපාල සිරිසෙන්ට දකුණ ජනතාව දුන්න මහින්ද රාජපක්ෂ අපි දෙන්නා අංගල් බෙට්‍රි කොණ්ඩෝම් ඉතින් මොකක් දුන්නේ නේ 2019 මොකක් දුන්නේ යාපනයේ දුන්න සජිත් ප්‍රේමදාසට ඉන්නල මිනිස්සු දුන්න ගෝඨාභයට ගෝඨාභය හමුදා වරගෙන ආවේ නැහැ මෙහාට හැම වෙලේ මේ ප්‍රතිපලය අපි පිළි අරගෙන තියෙනවා ඉස්සර ඔයගොල්ලෝ ෆෙඩරල් පක්ෂයට දෙනවා අපි මෙහෙන් දෙනවා අපේ පක්ෂවලට කොහොමද අනුර දිසානායක ඇවිල්ලා තර්ජනය කරන්නේ අනුර දිසානායක දිනන්නේ නැහැ මං සාතික කරන්න දකුණේ මිනිස්සුත් බය කරන්න හදනවා උතුරේ මිනිස්සුත් බය කරන්න හදනවා ජනතා විමුක්ති පෙරමුණේ ස්ටයිල් එකට ඒ කාලේ චිත් දුන්නනේ මගේ මිත්‍ර අනුර දිසානායකට මං කියනවා වහාම යාපනයේ ජනතාවගෙන් උතුර ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා මං කියනවා මාගේ මිත්‍ර අනුර කුමාර දිසානායකට මං කියනවා සිංහල මිනිස්සුගේ නම පාවිච්චි කළා කැත කරපු නිසා සිංහල මිනිස්සුගෙන් සමාව ඉල්ලන්න කියලා ඊට පස්සේ ගිහින් විපක්ෂ වාඩි වෙන්න කියලා එන්න කොහෙද යන්න තියෙන්නේ යාපනයේට එන්න බැරි වෙයි ඒක කැතයි 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 කියනවා JVP තර්ජනේව දාන්න එපා කියන්න අපි බය වුණේ නැහැ ඉස්සෙල්ලා මේ සැරේ බය වෙන්නෙත් නැහැ ඉඩ දෙන්නෙත් නැහැ කියලා මං කියනවා සජිත් ගැන කතා කරලා වැඩක් නැහැ ජීත් විපක්ෂ නායකයාට වැඩේ කරා නම් අනුර නැගලා ඉන්නේ නැහනේ. එයාට බෑ අනුර නවත්තන්න. ඡන්දේ නාස්ති කරන්නවත් එපා. අන්න ඒක මම මතක් කරන්න කැමතියි. ආවේ ඉඳන් යන වෙලාව ඉඳන් කතා කරනවා කතා කරනවා කතා කරනවා කතා කරනවා කතා කරනවා. ඒකෙන් වැඩක් නැහනේ. අපිට තියෙන්නේ මේ රට දියුණු කරන්න.